ලෝක දේවැඩියා දිනේ නොවැම්බර් 14 වෙනිදා රියදිලා තිබුණා. අපි මේ දේවැඩියාව සම්බන්ධයෙන් ඒ දවසේදීත් කතා කරා කියලා ඔබට මතක ඇති. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දේවැඩියා මාසයේ වෙනෙම අපි විශේෂිත ඌ වැඩසටහන ඔබට රැගෙන ආවා. දැන් කොහොමද දේවැඩියාව හැදෙන්නේ? අපි දේවැඩියාව පාලනය කරගන්නේ කොහොමද? ව්‍යායාම කරන්නේ කොහොමද? ඖෂධ ලබා ගන්න කොහොමද? මේ දේවල් සම්බන්ධයෙන් අපි ඔබව විවිධ ඌ දැනුවත් කිරීමේ වැඩසටහන් වලදී කතා බහ කරා. අපි අද දවසේදී සූදානම් වෙලා ඉන්න මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට ඉතින් මේ ගැන කතා කරන්නට අපි මේ සූදානමින් ඉන්නවා. විශේෂයෙන්ම කියන්නට ඕනේ ලෝපුරා මිලියන ගණනකගේ විශ්වාසයේ දිනු නියම කොරියන් ෆැනක්ස් ජින්සන් අඩංගු ශ්‍රී ලංකා වෙළඳපොළෙහි යති ප්‍රථම හා ප්‍රමුඛ නිෂ්පාදනය වෙන්නේ ජින්සොමින්. ඉතින් අපි ජින්සොමින් එක්ක එකතු වෙලා මේ සම්බන්ධයෙන් තවත් ඔබව දැනුවත් කරන්නට ආරාධනා කරා ආචාර්ය වෛද්‍ය ආර්.එස්. ජයවර්ධන මහතාට. අයිබෝන් කියලා පිළිගෙන සුභාශිස්සන. හරි. අපි මේ කතා කරමු ඩොක්ටර්. දැන් ගොඩක් වෙලාට මේ දැන් දියවැඩියාව ගැන කතා කරද්දි අපි දන්නවා ගොඩක් දැනුවත් වීමට සරහන් තියෙන. නමුත් මේ දියවැඩියාව කියන එක අද වෙද්දි හරිම ශීඝ්‍රයෙන් පැතිර යනවා. මොකද්ද මේකට හේතුව? මේකට කාරණා කීපයක් බලපානවා සචිත්‍රා. පළවෙනි කාරණාව තමයි දියවැඩියා රෝගය තියෙන බව නොදැනුවත්කම. දැනුවත් නැතිකම. දැනුවත් නැතිකම මේ රෝගී එක ලක්ෂණයක් තමයි. දියවැඩියා රෝගයේ තියෙන බව පෙන්눔 කරන්න ටික කාලයක් ගිහිලා උපද්‍රවයක් මතුවෙනකොට තමයි රෝගියාට තේරෙන්නේ. ඊළඟ කාරණාව තමයි මේ ජීවන රටාවේ වෙනස්කම් නිසා තමයි මේක පාලනය කිරීමට අපහසු වෙලා තියෙන්නේ. ඊළඟට දැන් මේ දියවැඩියා රෝගයේ නිට්ටාවට සුව කරන්න බැරිකම නිසා එතකොට මේ පිළිබඳව තමන්ගේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කිරීම සඳහා රෝගීන් විසින් ඒ නියම ඖෂධ මගේ පෞද්ගලික අත්දැකීම නිසියාකාරව පාවිච්චි කරමු. මොකද දිගටම මේක පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ නියම කාලයට පාවිච්චි කරන්න. ඊළඟට තමයි ප්‍රධාන හේතුව තමයි ව්‍යායාම වලින් ඈත් වීම සහ ආහාර රටාවේ වෙනස්කම් සහ ජීවන රටාවේ සිදුවෙන වෙනස්කම් නිසා තමයි මේ තත්වයට දවසින් දවස දියවැඩියා රෝගීන් වර්ධනය වෙමින් පවතින්නේ. එතකොට වඩා වැදගත් වෙන්නේ දියවැඩියා රෝගය හැදුනට පස්සේ බෙහෙත් ගන්න එක නෙවෙයි, දියවැඩියා රෝගය හැදෙන්න පෙර ආතුව එය පාලනය කිරීම ඉතාම වැදගත්. එතකොට පාලනය කිරීම හරි පහසුයි. ඒ වගේම දියවැඩියා රෝගය හැදුනන් පස්සේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන්න පහසුයි. නිට්ටාවට සෝ නොවුනා. එතකොට දිනෙන් දින මේ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාවට තව තව එකතු වෙන්න මූලික කාරණාවක් තමයි මේ සමස්ත ලෝකේම රටවල් නාගරීකරණය වීම හරහා සිදුවෙන මේ ජීවන රටාවේ සහ ආහාර රටාවේ තියෙන වෙනස්කම් තමයි ප්‍රධාන වශයෙන් මූලික වෙන්නේ. ඔව්, ඒකම ඩොක්ටර් අපි කතා කරමු. දැන් අද වෙනකොට දියවැඩියාවට එරෙහිව ශාකසාර අඩංගු වල ඖෂධ නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම අපි කතා කරමු දැන් ජින්සොමින් ගැන කතා කරන මේ ජින්සෙන් කියන ශාකසාරය ගැනත් වැඩිපුරම කතා බහ කරලා ලක් වෙන අපේ රටේ බොහෝ පිරිසක් අද දැනුවත් නැතුනක් ගොඩක් වෙලාවට බටහිර රටවල මේ සම්බන්ධයෙන් කතා කරනවා වැඩි. අපි කතා කරමු මේ සම්බන්ධයෙන්. මොකද බටහිර ලෝකයේ ගත්තහම අපි දන්න ප්‍රවණතාවයක් තමයි සචිත්‍රා මේ ඒ ඖෂධ භාවිතා කිරීම හරහා ඒ අය හොයනවා හැම වෙලේම. මූලික කාරණා තුනක් හොයනවා ඖෂධයක් ගත්තාම. ඖෂධයක තියෙන්න ඕනේ එකක් තමයි එෆිකසි, එකේ හිසාපල්ලිතාවය, අනිත් එක තමයි එකේ ක්වොලිටි, එකේ ගුණාත්මක බව, අනිත් එක තමයි ඒකෙන් ඇතිවෙන උපද්‍රවය කොයිතරම් දුරට අවමද තියෙනවද කියලා. එතකොට මේ කාරණා මත බටහිර ලෝකයේ තුල දැන් මේ හර්බල් සාකසාර ඖෂධය පිළිබඳව දැඩි නැඹුරුතාවයක් තියෙනවා. ඒක නිසාම තමයි ඇමරිකාව වැනි බටහිර රටවල් වල මේ සාකසාර ඖෂධ භාවිතා කරන්නේ. දැන් අපිට මේ සංඛ්‍යා ලේඛන තියෙනවා ජින්සෙන්, ජින්සොමින් වල අඩංගු කරලා තියෙන ජින්සෙන් භාවිතාව ඇමරිකාවේ ශීඝ්‍ර වශයෙන් ඉහළ යනවා කියලා. මේකට හේතුව තමයි එයින් ලැබෙන උපද්‍රවය අඩුවීමත්, ඒ වගේම තමයි සාපල්්‍යතාවයේ පිළිබඳව කෙරෙහි තියෙන විශ්වාසයත් නිසා තමයි මේ තත්ත්වයට පාත්‍ර වෙලා තියෙන්නේ. ඔයෙතකම ඩොක්ටර් අපි කතා කරමු. දැන් අපි ජින්සොමින් ගැන කතා කරද්දී විශේෂයෙන්ම කියන දෙයක් තමයි මේ කොරියන් ෆැනක්ස් ජින්සෙන් අඩංගු ජින්සොමින් කියා මිලදී ගන්න කියන එක. එතකොට අපි දන්නවා වෙළඳපොළේ මේ වගේ නිෂ්පාදන තව ගොඩක් තියෙනවා. මිලෙන් අඩු දේවල් තියෙනවා. සමහර කෙනෙක් ඔබ කිව්ව විදිහට ක්වොලිටි එක අඩු එකක් වෙන්න පුළුවන්. ඉතින් ඉක්මන් ප්‍රතිඵල ලබාගෙන බොහෝ දින මේ වගේ දේවල් ඉක්තාමත් ඉක්මනින් පෙළඹෙනවා වැඩි. එතකොට ඒ වගේ දේවල් භාවිතා කරලා මේ වගේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ද? මොකද්ද කියන්නේ? මෙහෙමයි. දැන්
ඖෂධයක මං අර කියපු මූලික කාරණා තුන පරිපූර්ණ ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කරන්නේ කියන්නේ good manufacturing practices කියලා වෙනම තියෙනවා ඖෂධ නිෂ්පාදනය සඳහා අදාළ නිර්ණායකයන් තියෙනවා ඊළඟට අපේ මෙහෙම ගත්තහම සචිත්‍රා රෝගයක් පාලනය කිරීම හෝ රෝගී සුව කිරීම සම්බන්ධයෙන් බොහෝ කారణ හතරක් වැදගත් වෙනවා මූලික කారణ. ඒ කారణ හතර තමයි එක වෛද්‍යවරයා. ඒතර වෛද්‍යවරයා සතු ගුණාංග තියෙනවා. ඔහු ඉතාම ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ. ඒ වගේම තව ගුණාංග කීපයක් තියෙනවා වෛද්‍යවරයාගේ දක්වලා. ඒ වගේ දෙවෙනි කారణම තමයි ඖෂධය. තුන්වෙනි කారణව තමයි රෝගියා ඉතාම වැදගත් වෙනවා රෝගය අයින් කරා ගන්න. ඊළඟ කారణව තමයි අවට සපෝටිව් අය. ඒ කියන්නේ උපස්ථානය කරන අය. ඒතර වෛද්‍යවරයා බොහොම ක්වොලිෆයිඩ් කෙනෙක් වෙන්න ඕන ඒක රෝගියෙක් දැනගන්න ඕන ක්වොලිෆයිඩ් වෛද්‍යවරයෙකුට තමන්ගේ රෝගය පිළිබඳ දැනුම් දීලා හමු වෙලා උපදෙස් ලබා ගන්න දෙවෙනි කාරණාව අපි කිවි ඖෂධ ඒතර ඖෂධයක් ගත්තාම ඒ ඖෂධය ක්වොලිටි සේෆ්ටි එෆිකසි කියන මේ කාරණා තුන පරිපූර්ණ වෙන්න තමයි උපරිමයෙන් උත්සාහ කරන්නේ ඒතකොට එහෙම තියෙනවා නම් තමයි යම්කිසි ඖෂධයක රෝගියා ගන්න ඖෂධයේ ප්‍රතිඵලයක් කියන්නේ රෝගියාට වාසිදායක තත්ත්වයක් කියන්නේ. ඒතර දැන් ඔබ සඳහන් කරපු වෙළඳපොළ ගැන කතා කරපුවාම වෙළඳපොළ පිළිබඳව තියෙනවානේ ඔබට අත්දැකීම් ඇති ඇඳුමක් ගන්න ගියත් හොඳ ඇඳුමක් තියෙනවා ඒ වගේම හදපු ලාබාලේවා තියෙනවා ඒ විදිහට තියෙනවා. හැබැයි රෝගියා දැනගන්න ඕන සුදුසු වෛද්‍යවරයා ගාවට යෑම සහ වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධයේ quality safety efficacy උපරිමයට තියෙන ඖෂධ පිළිබඳව එතකොට නිෂ්පාදකයෝ දැනගන්නත් ඕන අපි මේ නිෂ්පාදනය කරන්නේ රෝගියෙකුට ඇතුළට ගන්න ඖෂධයක් රෝගියාගේ රෝගී සුව කිරීම හා පාලනය කිරීම ඒක නිසා නිෂ්පාදනයාගේ වගකීමකුත් තියෙනවා එතකොට දැන් ජින් සොමින් වල අඩංගු කරලා තියෙන්නේ රෙඩ් ෆෙනික්ස් ජින්සෙන් කියන සහකසාරය. දැන් සචිත්‍ර ප්‍රශ්නයක් ඇති ජින්සෙන් එහෙම එකයිනේ නෑ ජින්සෙන් ප්‍රභේද තියෙනවා. සාකේ ගත්තාම එක එක රටවල් වල වැවෙනවා තියෙනවා. එතකොට ඒ අතින් පරිශන කරලා හොඳින් වඩාත් හොඳින් එෆිකසි එක කියන්නේ මේ දියවැඩිය රෝගේ පාලනය කිරීම සඳහා වඩාත්ම හැකියාව තියෙන්නේ මේ ජින්සොමින් වල අඩංගු කරලා තියෙන රෙඩ් ෆෙනික්ස් ජින්සෙන් වලට කියලා පරිශකයන් පරීක්ෂණයන් මගින් විද්‍යමාන වෙලා තියෙනවා. එතකොට මේ ෆෙනික්ස් ජින්සෙන් වල තියෙන හොඳින්ම මේ ජින්සෙනෝසයිට් කියන සංඝටකයේ තියෙනවා. මේ ජින්සෙනෝසයිට් සංඝටකය හරහා තමයි මේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කරන්නේ. ඒක නිසා තව කාරණාවක් තියෙනවා මේ රෙඩ් ෆෙනික්ස් ජින්සෙන් වලට උනා යම්කිසි ඖෂධයක් ගන්නවා නම් දිවට වෙනත් අවශ්‍ය එහි සක්‍රීය බව වැඩි කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ කාරණා නිසා රෙඩ් ෆෙනික්ස් ජින්සෙන් වලට රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාවක් තියෙන බවට පරීක්ෂණව පෙන්වලා තිබෙනවා. අදවසේදී අපි කතා කරේ ජින්සොමින් ගැන ක්‍රියාශීලී ජව සම්පන්න නිරෝගී දිවියක් සඳහා සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියව පරද්දන්න ජින්සොමින් භාවිතා කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ඔබට ජින්සොමින් මිලදී ගන්නට අවශ්‍ය නම් ජින්සොමින් සිරම ෆාමසි වලින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කාලේ ගොඩක් අනුකරණ තියෙන නිසා ඒකට රැවටෙන්නට එපා. නියම කොරියන් ෆෙනික්ස් ජින්සෙන් අඩංගු ජින්සොමින් මිලදී ගන්න කියන එක මේ වෙලාවේ ඉතාමත් ආදරෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් දැනගන්න කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0747 34 Facebook, YouTube Sri Lanka search आचार्य वैद्य आर्य जयवर्धन महता